ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මොකද මේ කලබලෙන් වගේ? නෑ මේ මම පොඩ්ඩක් දික්වන්න යන්න ඕනේ ගයි. එම්මකෝ මේ විසිටර්ස්ලා වගේ කයිල වැඩ වැඩි එකයි. ආ ලස්සන ගෑනු ළමයි එහෙම තැතිනේ. ඒක නේද දුවන්න හදන්නේ. නෑ ගෑනු ළමයි දිව්‍ය. මම පිස්සු ඇදලා ඉන්නේ. අර යක්ෂ මිස් හැම වෙලේම ආව හොයනවා. මේ මන් දන්නේ නෑ. මේ දවස්වල මොකක් වෙලා කියලා මගේ ඇඟේ එල්ලෙන්නේ නැව බලාගෙන ඉන්නේ. ඒ කවුද? අපේ මැනමගේ දුව. දුව නෙමෙයි යක්ෂණියක් වගේ. මේ මන් දන්නේ පෙලක් වලට මාරම දැයි පෙලක් වලට ඉදා ගන්න බෑ. බබේ මැඩම්ගේ දුවෙද්ද කියලා හිතනවා. ඇත්තම අරන් අදාගෙන ආවා. දුම වැස්සන්නේ බන් දින්. එක න චා වැස්ස දෙ නම් බෝ අයියෝ. කොහමද අර්ගියේ තත්ත්වේ? මේ වගේ දෙයක් තව දවස් දෙක තුනක් කන්න බොන්න නොදී තිබ්බොත් එහෙම ගැලේ සතෙක්ට මේ මලකොන දාන්න පුළුවන්. කන්න දීපම් පොඩ 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 කන්න දීපම් ඒකිට ටික ටික මැරෙන්න ඉඩ අරපා. නෑ නෑ නේ මලන්න ඕනේ නෑ. ඔය වගේ කන්නරෝ දිහිටියම මේ පනිෂ්මන්ට් එකම ඇති. ඒකිට ජීවිතේ පා වෙලා අන්තිමට පිස්සන් කොටුවේ නවතින්නේ. මගේ කෙල්ලට අත තියපු එකෙකුට ඒ දෙන්න තියෙන හොඳම දඬුවම තමයි ඒක. ඒකේ වැරදි ගහකටයි කෙටුවේ. වැරදි ගහකට කෙටුවේ. ඒ කොටපු හොට තියනවා නේද? මීට ගලපම් පොඩ්ඩ පොඩ්ඩ ගලපම් කුරුළු කුමාරිට මෙන්න මේක පෙන්නපා. වැඩි පත් වෙලා තියෙන ප්ලෑන් එක හරියට හරි. ආ වාව් මඩ රෝමියෝ ජුලියට් පිම්බා. ඉතින් මට පිම්බා. රස්වත් කෑමක මගල. හරිද? හරිද? ස්ටැක් දෙයි. ඔය ස්ටේක්.
මෙහන දිව්‍ය මට දවස් දෙක තුනක් හම්බෙන්න බැරි වෙයි. එහෙමකෝ. ප්ලීස් පොඩක් ආව තේරුම් ගන්නකෝ මාව. අයි වෙන කවදාවත් තේරුම් ගන්න නැත්ද? මම හැමදේම පස්සේ වාට කියන්න. ප්ලීස් මම වාට කෝල් එක දෙන්නකෝ. ම පරිස්සම යන්න දැන්. සරි මම වාට කරදරයක් වෙන්නේ නැහැ. පුරා වෙලාවට කෝල් එකක් දෙන්න. ආ මම මතක් කරලා අර SMS එකෙන් පරිස්සම් වෙන්න. නැත්නම් රට වාගේ බෙල්ල මිරිකයි. ඒක නම් හරියටම හරි. හරි. ඔතන පරිස්සම යන්න. ම් කෝල් එක දෙන්න. පරිස්සම ඉන්න. බයි. මගුල් ගිහලා දැන් දෙන්න. හිටපන්කෝ. මම ලොකු මැඩන්ට කියන්නම්කෝ. නවර මගුල්. උඹ පාම්බු ඉන්න අය පැත්තේ කියලා කිව්වේ උඹ අහුවෙයි කියලා ඉතන නේද? පාම්බු? කවුද උවේ? බබා බානේ. බදනට බබා වෙයන්කෝ. උඹගේ එකගේ වර මගුලක් තියනවා කියලා මම දන්නවා. මොකිනම් මන් දන්නේ මේ මිනිස්සු පිස්සුද ඔය? පිස්සු. පිස්සු උඹටද මටද කියලා බලා ගන්න පුළුවන්. පම්බු වෙලා කකුල කවලා පස්සේ මොකද්ද යුවා මේ කියලා මට තේරෙන්නේ නැහැ. බයි දැනට බබා වෙයන්කෝ. එතකොට බට බලා ගන්න පුළුවන් වැඩේ මට අහුවිතද? අනේ එකමත ගැටියා ගනින්. යකෝ මේ අපියා. ඒකේ බටා බඩා වල්සයි. බගේ අක්කා කෙනෙක්ගේ මුට සහෝදරකම් අතරේ නැති කලකන්නේ පෙරතය. චොක්කිතර. බාවුලන් බාවුිතදාට මං බෝ ගිනි තියලා. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. බලාගෙන තාත කාටද ගන්න ට්‍රයි කරන පූජා දුවර ගත්තේ ෆෝන් එක ඔෆ් කරන්න. අපු එයා ගන්න ඉතින් කතා කරලා වැඩක් නෑ. තාතට මේ හැම දෙයකම බග කියන්නේ. ඔයා ඉතින් හොරතා දුවනේ පූජා. අනේ අර කාගේ ගතිගුණ පිටලාද කියලා. ආ දැන් ඔය කියන්න හදන මං ඔයාගේ දුවෙක් නෙමෙයි කියලා. පපලියෙන් දොරන්න එපා. අතගත් ළමෙක් කොයි දේට කතා කරන්නේ නැහැ. අනේ ඔය තාතරති මේ ලෝකෙ ඉන්න වැදගත්ම ළමයා තමයි පූජා. එයා ඉතින් හිරේ ගියා මිනි මෙරුවා. වඩදී හරි ලොකු යා. මෙත්මා. පූජාට කෝල් එකක් දුන්නේ නැද්ද? ඒ ඔයාට කෝල් කරන්න නැතුව එයා මට කෝල් කරනවද? අනික තාත්තේ එයා කරන දේවල් ඔයාට හරි වුණාට මට නම් එයා කරන දේවල් වැරදි. යනුලා මේකෙන් බයක් හැකක් නැතුව එම ගෙදරින් පිට ගින් ඉන්නවද? ඔව් ඉතින්. එයාට ඔය පුරුදු වෙන්නේ නේ. පූජා දෝගියේ වැඩකටනේ. ඒ නිසා ෆෝන් එක ඔෆ් කරගෙන නැති. ආ දැන් ඔය කිව්වේ? පූජා දන්නේ නැහැ කාටවත් නොකිය ගෙදරින් ගිහිල්ලා ඉති අපි බය වෙනවා කියලා. ඉන්න තැනකින් කෝල් එකක් දීලා කියන්න බැරිද? යහතින් ඉන්නවා කියලා. එතකොට මේ හිතේ තියෙන ගින්න හරි නැති වෙනවනේ. වර්ණන් තාත්තේ ඇත්තටම බයයි. පූජා විමන්නක පැනලා ගිහිල්ලා දන්නේ. විමන්නක? විසුද? විසුද? කවුද දන්නේ ඒගොල්ලන්ගේ මාස්ටර් ප්ලෑන්? ඔයද? ඔයාට තේරෙන තරම් මට තේරෙන්නේ නැහනේ නේ? ඔව්. තාත්තට තේරෙයි තේරෙයි ළඟදී මම මොනවද කියන්නේ කියලා. ඒ ජපවන මිලහට කසාද බඳලා දන්නේත් නැහැ. ඒ ළමයි හොරෙන් කසාද වදින්?
ඔයෙන් කසාද බඳින්නේ? ඒගොල්ලන්ගෙ ඉතින් හොර හිතනේ තියෙන්නේ. නැත්තම් මොකටද ගෙදරින් ගිහිල්ලා ඉන්නේ කාටවත් නොකිය? ඒ ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ? අයි දෙන පූජා අඩවන්න නැත්තම් එලහට වෙන කවුරුරට මැදලක් දන්නේ නැති. මෙත්මා. මම කතා කරන්නේ වාගේ නංගිට. ඒත් ගෑල් ළමයි. යාට තාත්ම කරුත්තයක් තියෙනවා. පරිස්සම් කරගන්න. අනේ සමා වෙන්න තාත්තේ. එලහකට පූජා ආරාමයකට වෙලා බණ භාවනා වේදිලේ. තොන්සේ කාටද මැසේජ් කරන්නේ? මං කාට මැසේජ් කරද්ද ඔයාලට මොකද? මට මොකද? තොන්සේට පුදුම විසයන්නේ තියෙන්නේ. මාව බඳින්න දීදි එක 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 මැසේජ් කරනවා නේද? මට දෙනවා ෆෝන් එක. මේ? ඔයා? මට දෙනවා ෆෝන් එක. ආයිස් මේ. මේ මිස් මේ මම පොඩක් කෙනෙක් නේද? හරි මං ඒක බලා ගන්නම්. දැන් තොන්සේ යනවා කොහෙන්ද? අනේ සෑන්. ඉන්නේ දෙමුනි. තොන්සේ දන්නවනේ මායිමයි බඳින්න ඉන්නේ කියලා. දැන් තොන්සේ යනවා. හරි හරි මේ මන්දින ඉන්නව වේවා බඳලා වේවා එහෙම පාට් නැක මෙතන අතින්වත් අල්ලන්න බෑනේ ඒක නේද ලෝ ඒක උඹ කවුද යකෝ මට බඳින්න ඉන්න කෙල්ල එක ඉන්න විදිහ කියලා දෙන්න අනිත් එක තොන්සේ දන්නේ නැහැනේ දැන් මෙතන මොකක්ද උනේ කියලා නිකන් ප්‍රොටෝක් දෙන්න ඉන්නකෝ හරිද අතරම අතරේ නැත්තම් අතරේ නැත්තම් මං ආන්ටිට කියන්න උඹ අදින් පස්සේ මේ බංගලාවේ බත් කාලා ඉවරයි ඈ මාත් දැන් ඉවස හොඳටම ඇති. යනවා මේ. ආ. උඹත් මොකේ පැත්තේද? මම බලා ගන්නම්. මම බලා ගන්නම් බල දෙන්නා ගෙන. ඔය අය වෙන්න පව්. මම අම්මට කියන්න නැත්තේ මොකද්ද කියලා. කොහොමද අම්මා දන්නවා අයන් කවුද වා කවුද කියන්නේ? මට දැන් ඉතින් බෙල්ල වැල දාගන්න තමයි වෙන්නේ. මොකද උනේ? මොකද උනේ? ආන්ටි මෙතෙන්ට ගලා උඩ බලන්න ඉන්නකො. මොකද උනේ කියන්නකො? මොකද උනේ? අර අලුත් මැනේජරයා යස්නායි දෙන්න අන්නහරේ ජෝගි නටනවා. මේ දෙයක් කියනකොට ඒක හොඳට හොයලා බලලා කියන්න හොඳේ. ආන්ටි, ආන්ටි මෙතන උඩ බැන්නට වැඩක් නැහැ. පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා බලන්නකො දෙන්න මොකද කරන්න කියලා. මට මේවා කියන්න ලැජ්ජයි ආන්ටිට. හරියට නිකන් ගැරන්ටි දෙන්නෙක් වගේ. අයියෝ, මගේ ඇස් දෙකෙන්ම මේවා බලන්න සිද්ධ වුණානේ. චි මන් දැන් එක වතාවක් කිව්වා. කට පරිස්සම් කරගන්නවා. හරි ආන්ටි. මම මගේ කට පරිස්සම් කරගන්නම්. ආන්ටි තාන්ටිගේ දුවව පරිස්සම් කරගන්න. නැත්තම් ඉතින් අර මැනේජර් කාර්යය ওই දුවව උස්සන් යනකම් ආන්ටි දන්නේත් නැහැ. එහෙමත් නැත්තම් ඉතින් ආන්ටිට තාත් එක්ක නැති දරුවෙක්ව නලවන්නත් වෙයි. මගේ දුව ගැන මටම කියන්නේ නේද? එතකොට ආන්ටි මම බොරුද කියන්නේ? මම මොකටද ආන්ටි මම බඳින්න ඉන්න කෙනා ගැන බොරු කියන්නේ? මං කොහොමද ආන්ටි මේව දරාගන්නේ මගේ අම්මලා මේව දැනගත්තොත් මම මොනවද ඒගලන්ට කියන්නේ දැන් ඔයා මෙතනින් යන්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා මම බලා ගන්නවා දැන් පරක්කු වැඩි ආන්ටි මම යස්නාට ආදරේ හින්දා මේ කියන්නේ හැබැයි ওই මැනේජර් කාර්යයන ලොකු විනාශයක් කරලා තමයි නවතින්නේ මම බලා ගන්නකෝ හැබැයි මේකත් මතක තියාගන්න මේ කියන්නේ බොරුවක් නම් මම නරක ගෑණි කියන්න එපා අනේ ආන්ටිට මේෙන් කියලා ඇත්ත කියයි මම මේ ඇස් දෙකෙන් දැකපු දෙයනේ ආන්ටි බොරුවක් කරන්න යන්නේ අනේ ආන්ටි මයි යනවා හැබැයි ආන්ටි එකක් මතක තියාගන්න යස්නා මට වංචාවක් කරලා තිබ්බොත් මේ දේවල් බේරගන්න නම් බැරි වෙයි ආන්ටි නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින් ඉෂ්ම කොහෙද යන්නේ මම යන කොල්ලෝ හොයන්න පොලිසියට ආදිත්‍ය කොල්ලෝ නැති වෙච්ච එක පොලිසියට එක පැමිණිල්ලක් විතරයි වාට කොල්ලෝ කියන්නේ එක නිලියක් විතරයි ඒ වුණාට කොල්ලෝ කියන්නේ මගේ මුළු ජීවිතේම
ඇරේෂ් මම කතා කරන්නේ. කුරුළු කියන්නේ මට නිකම්ම නිකන් නිලියක් නෙමෙයි. මං දන්නවා ආදිත්‍ය. කුළු හංගගෙන ඉන්න ලොයිඩ්. කලිනුත් එයා එහෙම කරානේ. මං දැන් ගිහිල්ලා එයාට වැඳලා හරි කුරුළු එක්කන් එනවා. කලබල වෙන්න එපා රේෂ්ම. කුරුළුව හොයන වැඩේ මමගේ හොඳම යාළුවෝ කීප දෙනෙකුට බාර දීලා තියෙන්නේ. බය වෙන්න එපා. මට හොඳටම විශ්වාසයි ඒගොල්ලන්ට පුළුවන් කුරුළුව හොයා ගන්න. ආදිත්‍ය. කුරුළු කියන්නේ මගේ පණ. ඔයාගේ යාළුවෝ හොයලා දෙනකම් ඔය අත් දෙක සංකූණ දාගෙන ඉන්න. මම යන කුරුළු හොයන්න. කොහොම හරි කොහෙන් හරි. බලට ඕන කරන කොම කෑම බීම ටික මං අන්න ධර්මයට පෙවරුවා. හරි මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කෝල්. මේ පැතිල් මහත්තයා අරව එහෙම ඒක තමයි බං කන්න බොන්නේ කියලා කිව්වේ. තව කාරණා. උඹ අර කෙල්ලට මුකුත් කරලා අහුවෙන්න එපා හොඳේ. තේර මුකුත් කරන්න බෑ හරි. මේ පැත්ත පළඳ ගන්න එපා උඹ. උඹ යන්න එපා. හෙලෝ තාත්තේ. මේ මොකද කරන්නේ? අක්කත් එක මේ දැනුත් ඔයාගෙන තමයි කතා කරගෙන හිටියේ. අක්කත් බයනවා ඔයාට ඉන්න තැන ඉක්මනට එන්න කියලා. එනවා තාත්තේ එනවා. ඉක්මනට එනවා. ඇත්තටම ඔයා කොහෙද ළමයි වෙන්නේ? ඒක රහසක්. හැටි කුරුලෙක් නෑ. ඉතින් දරකේ හොයා ගන්නවා.
මේ මම නරක ගෑණි කියලා කියන්න එපා. මම දන්නවා ඔයා කුල්ලුත් එක්ක තියෙන තරහට යව හංගගෙන ඉන්නවා කියලා. ඔයාට ඕනේ යාගෙන් පලිගන්න. බලිහ බම්බ. මේ බොල් යන්න. හැබැයි පැල්ල යන්න නම් ලෑස්ති වෙන්න එපා. අයියාගේ මට ඇවිල්ලා කිව්වේ ඔයයි අභිමනුයි වැඩි විදිහට හැසිරුණා කියලා. අනේ බොරු අම්මා බොරු.